අයිබෝවන් Apple Kade නුවණ අදත් ආව ඔබත් එක්ක කතා බහකට. එතකොට මේ කතාව දික් වෙන්නෙම අපේ අද රාජ්‍ය අමාත්‍ය කෙනෙක්ට වෙච්ච සන්තෑසියක් එක තමයි මේ අපේ කතාව දික් වෙන්නේ. අපි මේ කතාව ඩිස්සල් වෙලා අපි හැමදාම කියන වගේ අපේ YouTube channel එක හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරන්න, ඒ වගේම ළඟම තියෙන bell icon එකට click කරලි වෙලා ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. ඒක තමයි වෙන්න ඕනේ මේ සමාජ මෙහෙවර අපිට ඉදිරියට කරගෙන යන්න ඔබලාගේ දායකත්වය යන්නේ විදිහට දෙන්න කියලා ඉල්ලීම කරමින් අපේ වීඩියෝ එකට යන් අද අපේ වීඩියෝ එක නිමල් ලන්සා මේ පළොස්සෙන්දා අමාත්‍යංශයේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට කියලා තියෙනවා අයින් වෙන්න කියලා වෙලා. එතකොට ඒ කතාව මෙන්න මේ විදිහට දික් වෙනවා. මේ කතාවේ අපි කවුරුවත් නොකිය කතාවක් කියන්න තමයි අද ආවේ. එහෙනම් අපේ කතාවත් එක්ක සම්පූර්ණම රැඳිලා ඉඳින්න ඔබට මේ කතාව සම්පූර්ණ දිගුව දැනගන්න පුළුවන්. එතකොට අපේ කතාව මෙන්න මේ විදිහට දික් වෙනකොට කවුද නිමල් ලන්සා? එතකොට නිමල් ලන්සා කියන පුද්ගලයා දන්නවා මේ ආණ්ඩුව පත් වෙනකොට කොයිතරම් කාර්යභාරයක් ඉෂ්ට කරාද කියලා. එතකොට ඊට අමතරව රාජපක්ෂලාගේ ළඟම හිතවතෙක්, ඒ කියන්නේ රාජපක්ෂලා මතකයි එක සැරයක් නිමල් ලන්සාගේ ගෙදර ස්ටේපින් ගිහිල්ලා වරලනකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චොපරකින් ගිහිල්ලා ගෙදරටම බැහැලි වෙලා ලන්ස බඳාගත්ත කීපු කතාවක් අපි ඉස්සෙල්ලා ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ කතාත් එක්ක රාජපක්ෂලාත් එක්ක ලොකු සම්බන්ධතාවය සහ සම්බන්ධතාවය තියෙන චරිතයක් තමයි එතකොට නිමල් ලන්ස කියලා කියන්නේ. එතකොට නිමල් ලන්ස කියලා කියන්නේ කතෝලික ඡන්දවලින් පාර්ලිමේන්තුවට එන චරිතයක්. එතකොට නිමල් ලන්ස කියන පුද්ගලයා මේ ගිය පාස්කු ප්‍රහාරයේදී වින්දිතයන්ට සාධාරණිෂ්ඨ වුණේ. එතකොට මාලක සහෝදරයා අත්අඩංගුවට ගත්තා. ඒකට කිසිම හඬක් නගන්න බැරුණා. ඕ වගේ කතා එක්ක ඒ කට්ටියට කතෝලික ඡන්දවලින් ලොකු බලපෑමක් වෙලා තියෙනවා. එතකොට මේ බලපෑමත් එක්ක මොහු කරන ඩ්‍රාමයක් කියලා වල සමහර අය අපිට තතුදත් ආරංචි මාර්ග කියන්න පටන් ගත්තා. ඒ වගේම තවත් තතුදත් ආරංචි මාර්ග කියන්න පටන් ගත්තා. මේක අමාත්‍යංශ ලේකම් රංජිත් දිසානායක ප්‍රේරාදෙනී විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙනෙක්. ඔහු ඕන විදියට නටවන්න බැරි මහාචාර්යවරයෙක්. එතකොට ඒ වගේම ලේකම්වරයෙක්. ඒක නිසා මේ මහාචාර්යවරයාගේ රංජිත් දිසානායක ලේකම්තුමාගේ කියන්නේ හැසිරීම ඔහුට දිරවන්නේ නැති තත්ත්වයක් උදා වෙලා තියෙනවා කියලා වල තමයි එක පැත්තකින් ආරංචි වෙනවා. මොකද ඒ ඔහු ඒ කියන්නේ අමාත්‍යංශයේ පටිපාටියෙන් බාහිරව ඔහුට කරන කියන කිසිම දෙයක් ඔහු ගණන් ගන්න නැහැ කියන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මොහුට දැන් ලොකු හිසරදයක් වෙලා තියෙනවා. මොකද එතන ඒකත් එක්කම ගත්තට පස්සේ අනිත් එක තමයි ජෝන්ස්ටර් ප්‍රනාන්දු කියලා කියන්නේ රාජපක්ෂලාගේ ලන්ස වගේම ජෝන්ස්ටර් ප්‍රනාන්දුත් රාජපක්ෂලාගේ ළඟම හිතවතෙක් වෙලා තියෙනවා. එතකොට ඒ හිතවත්කම් මත ඔවුන් දැන් මේ තරාදී දෙපැත්ත වගේ වෙලා තියෙනවා. මොකද එක පැත්තකට කොයි හරි වෙලාවක හැමතිස්සෙම බර වෙන්න ඕනේ. මොකද රාජපක්ෂලාගෙන් වැඩිපුරම ගෝටාබේ රාජපක්ෂට කඩේ යන ගතියක් තියෙනවා ජෝන්ස්ටර් ප්‍රනාන්දු. ඒ කඩේ යන ගතියටත් එක්ක ජෝන්ස්ටර්න්ට ලොකු තැනක් හිමි වෙලා තියෙනවා කියලා වෙලා කියනවා. එතකොට ගෝටාබේ රාජපක්ෂගේ ආණ්ඩුව තුළ ජෝන්ස්ටර් ප්‍රනාන්දුට හිමි වෙලා තියෙන තැනත් එක්ක ඔහු රාජ්‍යමතිවරයෙක් වශයෙන් ඉන්න ලන්සට හරියට වැඩක් කරන්න දෙන්නේ නැහැ, වැඩක් කරන්න විදියක් නැහැ කියන තැනට ඔහු අද ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ කතාවත් එක්ක මතකයි මේ ගිය දවස්වල කුණෑකල තිබුණ එක්තරා පාරක විවෘත කිරීමක් තිබුණා. නමුත් ඒ විවෘත කිරීමට පවා රාජ්‍ය අමාත්‍ය ලන්සා සහභාගී වුණ නැහැ කියලා තමයි අපිට තතුදත් ආරංචි මාර්ග කියන්නේ. එතකොට ඒ කලබගෑනි මේ විදිහට වෙනකොට ලන්සට දැන් උදා වෙලා තියෙන්නේ මග හිටියොත් ඕනසි, ගෙදර ගියොත් අඹුනසි කියන මගේ කතාවක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ. මොකද කතෝලික ඡන්දවලින් ආපු ලන්සා අවුරුදු දෙකක් ගිහිල්ලා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට තාම සාධාරණ ඉෂ්ට කරන්න මේ රජයේ ලොකු කාර්යභාරයක් කරපු ඇමති කෙනෙක් වෙලත් ඔහුට ඒ තැනට මේ රජය පුෂ් කරන්න, මේ රජය ගෙනියන්න බැරි වෙලා තියෙනවා. ඒකත් එක්ක ඔහුගේ ගමට යන්න බැරි සත්‍යයක් දැන් උදා වෙලා තියෙනවා. එතකොට මං කිව්වා පොහොට්ටු ආණ්ඩුව, මේ පොහොට්ටු ආණ්ඩුවේ ලොකු දෙදරීමක් තියෙනවා කියලා. ඔන්නෝ දෙදරීමත් එක්තරා පැත්තකින් දැන් මේ සාධකය මේ තැනට ගේන්න හේතු වුණා කියලා වල අපට තතුදත් ආරංචි මාර්ග කියන ඕ කරුණු කාරණා ඔක්කොම දැන් මේ ලන්සගේ මේ පිපිරීමත් එක්ක මෙන්න මේ වගේ තත්ත්වයකට මේ තැන්ට
ලංස ගෙනල්ලා තියෙනවා කියලා කියන. නමුත් අපිට ලංස අයින් වෙනකම්ම මේක කියන්න බෑ. මොකද ලංස කියලා කියන්නේ එක්තරා කට්ට කෛරාටික පුද්ගලයෙක්. එතකොට ඔහුත් මේකේ යම්කිසි බලයක් අල්ලන්න, යම්කිසි කොටසක් ගන්න, යම්කිසි වැඩි වපසරියක් අල්ලගන්න දාන ප්‍රයත්නයක්ද කියලා ඒ මගේ හිතවත් කට්ටිය මට කතා කරලා කිව්වා. එතකොට මේ කරුණු කාරණා මෙන්න මේ විදිහට එනකොට ලංස කියලා වෙලා කියන්නේ ඇත්තටම මේ වෙලාවේ රාජපක්ෂලාගේ, ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂගෙන් යම්කිසි ලකුණු ප්‍රමාණයක් කපාගෙන ඒ ලකුණු ටික ජොන්ස්ටර් ප්‍රනාන්දු දාගෙන දැන් ලංසව කපන්න සයිස් එකක් ජොන්ස්ටර් ප්‍රනාන්දු ට්‍රයි කරනවා. මොකද මහින්ද රාජපක්ෂගෙන් වැඩි ලකුණු තිබුණා ලංසට. මොකද ලංසා කියලා වෙලා කියන්නේ දන්නව ඔබල ඔබලා ඔහු අර නිකන් සුදු පිරුවට ඇඳගෙන හිටියට ඇතුලේ මොනවද තියෙන්නේ කියලිවල ඔබලා ඔක්කොම දන්නවා. එතකොට ඒ අර ඇත්තම කිව්වොත් එහෙම ඉතින් කුඩු ලංස කියලනේ කවුරුත් කියන්නේ. එතකොට කුඩු ලංස කියන කතාව එතකොට ජොනිය බලනෝ මේ ඔහුගේ සල්ලි වලට වඩා ජොනියා හැමතිස්සෙම සල්ලි ටිකක් සල්ලි ඉතින් රාජපක්ෂලාට වියදම් කරන්න තමයි ඉතින් මේකේ අඩු වැඩි නැතුව ඉතින් මේකේ ඔහුට කුට්ටිය බෙදෙන්නේ. ඉතින් ඒක නිසා දැන් මේ දෙන්නගේ අතර ලොකු තරගයක් තියෙනවා කියලා තමයි ආරංචි මාර්ග තියෙන. ඉතින් ඒ තරගය කොයි හරි වෙලාවක පුපුරා යන තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට මේ පුපුරා යෑම රජයේ පිපිරීමත්, ඒ වගේම ඔවුන්ගේ මේ රාජපක්ෂලත් එක්ක තියෙන පිපිරීමත් එක්ක ඉස්සරහට හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන් කියලා තමයි ඉතින් අපිට දැනගන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි කියනවා අද ඇත්තටම නාමල් රාජපක්ෂ එක්තරා රැස්වීමකට ගිහිපු වෙලාවේ හොඳ ඔබලට අපි හැමදාම කියනවා වගේ මත කවුරු හරි ඒ රැස්වීම හිටපු සමාජිකයෙක් කියනවා අපි දැන් ඔක්කොම හිතාගෙන ඉන්නේ මේ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්න කියලා. එතකොට ඒ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්න නාමල්ගේ ඉස්සරහ කට්ටිය කියන්න තරම් මේක ලොකු පිපිරීමක්, ලොකු බිබිදීමක් ඇති වෙලා තියෙනවා කියන එක මතක තියාගන්න. ඒක නිසා ඔබලට අපිත් යෝජනා කරනවා මේ වෙලාවේ මේ 73 කල්ලිය මේ රටට කරපු අලාභේ හානිය අපිට පූර්ණ කරන්න නම් ඇත්තටම රට ආදරය කරන මිනිස්සුන්ට මේ වෙලාවේ අපි අවස්ථාව දෙන්න ඕනේ. ඒ අවස්ථාවත් එක්ක ඒ මිනිස්සුන්ට ඔවුන්ගෙනුත් යම්කිසි අතින් වැරදි වෙන්නේ නැති. ඔවුන් යම්කිසි වැරද්ද වෙච්චේවා සමහර තැන්වලදී මම දැන් ඇහිලා තියෙනවා අපේ අතින් වරදක් වුණා. අපි ඒක ඇත්තටම සමාජයෙන් අපි සමාව ඉල්ලනවා. අපිට අන්නේ ඒ වැරදිච්ච තැනින් අපට ආයි මේ රට හොඳ තැනකට ගේන්න අපිට උදව් කරන්න කියන තැන තමයි ඉල්ලන්නේ. මොකද අපි හැමදාම ඒ වෙච්ච වැරදි වලින් අපි ඒ වැරද්ද හදාගන්න මේ මුළු කාලය තුලම එක ගලක්වත් ගහන්න නැතුව අපේ මේ ගමනාව කියලා කියන. එතකොට ඔවුන් හැමතිස්සෙම කියන්නේ ඒ කියන්නේ මේ ගමන එනකොට යම්කිසි තැන්වලදී අපි සාධනීය තැන්වලදී අපි ඉන්නකොට අපේ පෑන ඩිංගක් එහාට මෙහාට කල්ලිවල අපට අපේ ජීවිත අපේ පවුල් ගානකට ජීවත් වෙන්න පුළුවන් ධනයක් හම්බ කරගන්න තිබුණා කියලා කියනවා. නමුත් අපි මේ රට වෙනුවෙන් අපෙන් යම්කිසි වැරදීමක් වුණා, ඒ වැරදීම හදන්න නම් අපි පිරිසුදු පුද්ගලයන් වශයෙන් ඉදිරියට යන්න ඕනේ. ඒක නිසා අපේ පිරිසුදු අපේ දෑත් හැමතිස්සෙම පිරිසුදුයි කියලා ඔවුන් අද පාපොච්චාරණය කරනවා. අපි අන්න ඒකම ඇති අපට අපේ රට හදන්න පුළුවන් කියන තැන මේ මිනිසුන්ට දෙන්න. ඒක නිසා මම යෝජනා කරන කට්ටියට ඇත්තටම ජාතික ජන බලවේගය පොඩ්ඩක් ඔයාලත් නිවිහැනහිල්ල කල්පනා කරලා බලන්න. ඒක හොඳයි කියලා ඇත්තටම කියන්න තියෙන්නේ මේ මිනිසුන්ගේ මේ 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 කාලය තුල ආපු ගමන, ඒ මිනිසුන්ගේ ඒ කියන්නේ පිරිසුදුභාවය, එතකොට ඒ සමාජ හැසිරීම, ඒ ඕනෝ කරුණු කාරණා අපි ඇත්තටම කල්පනා කරලිවල ජාතික ජන බලවේගය වෙනුවෙන් ඔබලා ඔබගේ කල්පනාව ඔබගේ මනස යොමු කරන්න කියලා ඉල්ලීම කරන ගමන් දැන් ඒකයි කිව්වා. දැන් මේ නිමල්ලංශල මේ සුසිල් ප්‍රේමජයන්තල මේ දැන් ඕ ඉන්න ඇතුලේ කට්ටියගේ මේ පිපිරීම තේරෙනවනේ. ඒක නිසා අපි දැන් මේ රාජපක්ෂ ආණ්ඩුව වැඩිකල් දුවන්නේ නැහැ. ඒක නිසා ලොකු පිපිරීම් ඇතුලේ තියෙනවා. ඕ ගිනි කඳු පුපුරලා ලාව ගලනකොට තමයි අපිට තේරෙන්නේ මේ කඳු කොච්චර ඇතුලේ කැකෑරි තිබිලද කියලා. ඒක නිසා අපි බලාගෙන ඉමු මේ ආණ්ඩුව තව කොච්චර තරම් ඉස්සරහට දුවනවද කියලා වෙලා. ඒක නිසා අපි හැමදාම කිව්වාගේ මේ ආණ්ඩුවට වැඩිකල් දුවන්න බෑ. මොකද මේ ආණ්ඩුව ලොකු පිපිරීම ඇතුලේ තියෙනවා. ඉතින් මේ කතා ඉස්සරහට අපි හැමදිස්සෙම ඔබලට අප්ඩේට් කරන්න බලාගෙන ඉන්නවා. ඒක නිසා Apple කඩේ නුවණත් එක්ක ඉන්න හැමදාම ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අදට Apple කඩේ නුවණ ගිහිල්ලා එන්න.
ඔබ සැමට තෙරුවන් සරණයි, අයිබෝවන්.